අයිබෝන් කලාලෝකේ නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් අපි සූදානම් අදත් ආරම්භ කරන්න. ආට් කැෆේ. ලලිත් රෝහිත එදිරිසිංහගේ කුළුදුල් සිනමා නිර්මාණය හට්ටු දෙකේ ඉස්කෝලේ ඔබට ළඟදීම නරඹන්නට පුළුවන්. අපි කොහොමද මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කියලා ගස් තමාමලට හෙවණ දෙන්නේ ගස් තමාමලට කන්න දෙන්නේ උඹලාව වැස්සෙන් ආරක්ෂා කරනවා මෙවැනි පසුබිමක අපේ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ මෙගා ලයිව් ඉවෙන්ට්ස් සමාගම විසින් ප්‍රදර්ශනය සඳහා තෝරගෙන ඔවුන් ඉතා දෙවන්තව ඕස්ට්‍රේලියාව නව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා මෙහෙ වරෙල්ලා වරෙල්ලා ඊ අමලේ වරෙල්ලා ලිකමන් කරපල්ලා දැන් මේ අගෝස්තු පළවෙනිදා ඉඳලා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වික්ටෝරියා ඇඩිලේඩ් ඊට පස්සේ නිව්සීලන්ඩ් වල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා ශ්‍රී ලංකාව මොන වගේ රටක්ද ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය මොන විදිහටද දියත් වෙන්නේ මේ ලංකාව තුළ මේ දියුණු සමාජය තුළ තවමත් නොදියුණු තවමත් ජීවිතය සබාධහම සමග ගනුදෙනු කරන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා අපේ රටේ ජීවත් වෙනවා ඔවුන්ගේ ජීවිත කටුකත්වයේ මතම මේ විදිහට සුන්දරයි කටුකත්වයත් එක්ක සබහදහම එක්ක මොහොච්ච ජීවිතවල සුන්දරත්වය සහ වේදනාවන් ඒ සියල්ල මේ චිත්‍රපටය තුළ ගැබ් වෙලා තියෙනවා. නේද? අපි හදමු. හාමිනේගේ ඔළුව උඩ. හාමිනේගේ ඔළුව උඩ. කොහෙන්ද මැදිලන්දර රින්ගුව තනියම මම කොළඹ ඉස්කෝලේකට යන ළමෙක් වශයෙන් මේ චිත්‍රපටය මට ගොඩාක් ආදර්ශමත් විදියට මට අවස්ථාව ලැබුණා ඒ කියන්නේ විනෝද චාරිකාවක් වගේ ඇත්තම කිව්වොත් මම ඇත්තම කිව්වොත් තට්ටු දෙ ඉස්කෝලේ ෆිල්ම් එක ගැන මම ගොඩාක් සතුට වෙනවා ඒ වගේම මේ චිත්‍රපටය ගහකොළ ගැන ගහෙන් ලැබෙන අපිට ප්‍රයෝජන මොනවාද එතකොට පාලමාමා තමයි මේ ඔක්කොම කියලා දෙන්නේ ඇත්තම අපේ රට කොච්චර ලස්සනද කිව්වොත් මේක වෙන රටවල වල ඉන්න අක්කලාලා මල්ලිලාට මේක ගොඩක් අත්දැකීමක් වේ අපේ රට කොච්චර ලස්සනද කියලා බලන්නත් පුළුවන් ඒ චිත්‍රපටය ඉවර වෙද්දි අපි සියඹල ගහට නැදලා තමයි ආවේ නුහුඳුනන තරුවක් පාත් වී අහසින් රට දෙකේ ඉස්කෝලේ මම දකින විශේෂත්වයේ ස්වභාව සෞන්දර්යයට බොහොම ලස්සනට මේක සම්බන්ධයි. ඒ ගත කරන පැය කීපය තුළ අපි ස්වභාව ධර්මයත් එක්ක සෞන්දර්යයත් එක්ක හරි ලස්සනට අපිට ඒ කාලේ ගත කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ කොවිඩ් කාලෙක බොහොම ලස්සන නිර්මාණයක් අපිට බලා ගන්න පුළුවන් ඔක්ලි ෆිල්ම් එක බැලුවත්. ඒත් ඒ වගේම දමිත අබේරත්න
ජගත් චමිල එවගේ ප්‍රධාන රංගන ශිල්පීන් රසක් මේකට දායක වෙනවා. හරවත් නිර්මාණයක් අපේ මේ මේකේ දායක වෙන පුංචි දරුවෝ ටික අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. හරිම ලස්සනට උනුත් බොහොම හොඳින් රංගනේ නියලෙනවා. මම හිතන්නේ ඒක අධ්‍යක්ෂකවරයාගේ සුවිශේෂීත්වය. ඔහු බොහොම ලස්සනට වුණ මේ චරිතවලට ලස්සනට පණපුවන ඔහු සලස්සන මේ පරිසරයෙන් අපි ඇහිඳගත්තේ අයන්න විතරක් නෙමෙයි. අපේ මුළු ජීවිතම කිව්වොත් මම නිවැරදි. මේ ලෝකේ මට මොන තරම් ඇගීම් ප්‍රශංසා ලැබුණත් මොන තරම් උසස් වීම් ලැබුණත් ඒ හැම දෙයකටම මට ශක්තිය ලැබුණේ මෙන්න මේ දූවිලි පරිසරයෙන් ලැබපු පන්නරේ. ඒ බව මම ඔයගලන්ට කියන එක මගේ යුතුකමක්. මම අවසන් වශයෙන් උත් කියනවා අපේ චිත්‍රපටිය නරඹන්න පිටරටවල සිටින ඔබට අවස්ථාවක් තියෙනවා වගේම ලංකාවේ සිටින ඔබත් බලාපොරොත්තුෙන් සිටින්න මේක අපේ ශ්‍රී ලංකා සිනමාවට අලුත් සිනමාවේදීන්ට සහ ප්‍රවීණ සිනමාවේදීන්ට සියලු දෙනාටම ඉතාම මහඟු අවස්ථාවක් මේ විදිහට ජාත්‍යන්තර වශයෙන් මේ වගේ ප්‍රදර්ශන වාර සංවිධානය කරලා ඇගීමකට ලක් කරනවා. චරිත්‍රිණී බණ්ඩාරගේ චිත්‍ර ප්‍රදර්ශනයක් බ්ලූමින් තෝට්ස් අද දවස පුරා තිමිරිගස්සයා ගැලරි ෆෝර් ලයිෆ් කලාගාරයේදී ඔබට නරඹන්නට පුළුවන්. මම චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න හිතුවා. ඒකට පසුබිම වුණේ මගේ පොඩි කාලේ ඉඳන් අඳපු චිත්‍ර. ඒවා චිත්‍ර 50ක් විතර තියෙනවා. මම විවිධ තේමාවන් අතරේ චිත්‍ර ඇඳලා තිනවා. දර්ශන චිත්‍ර, දියසායම්, ඇක්‍රලික් මාධ්‍යයෙන්. මම පොඩි කාලේ ඉඳන් චිත්‍ර එකතු කරා. එඳා ගොඩක් ඒ චිත්‍ර පිළිබඳ හදාරනවා. උසස් අධ්‍යාපනයක් චිත්‍ර කරන්න බලාපොරොත්තු වෙනවා. මම දර්ශන චිත්‍ර අඳින්න ආසයි. පෝට්‍රේට් අඳින්න ආසයි. මේ මම චිත්‍රවලට ගොඩක්ම ආසු වුණේ පොඩි කාලේ අර BMICH බුක් එක්සිබිෂන් එකේ මිනිස්සු රූප අඳිනවා දැකලා මට ඒකට ආස හිතුණා. ඉතින් මම හිතුවා මමත් ලොකු වෙලා කවදා හරි එහෙම අඳිනවා කියලා. ඉතින් මම කියනවා මේක මට භාවනාවක් වගේ, මම මනස දියුණු කරගන්න මේක තමයි හදාරන්නේ. ඒ නිසා මම කියනවා අනිත් අයත් මේ වගේ චිත්‍ර අඳලා ගොඩක් ඉවසීමෙන් මේක අඳින්න. එතකොට මේක ඉගෙන ගන්න මේක හොඳ විෂයක්. ගැලරි ෆෝර් ලයිෆ් කලාගාරයෙන් මෙවර බ්ලූමින් තෝට්ස් නමින් ළමා චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. මේ චිත්‍ර ප්‍රදර්ශනයේ චිත්‍ර ශිල්පිනිය චරිත්‍රිණී බණ්ඩාර සිසුවිය. ඇය කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම් ලබන ශිෂ්‍යාවක්. ඇය විසින් කුඩා කල සිට නිර්මාණය කරන ලද චිත්‍ර නිර්මාණ 50ක් පමණ මේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ අවස්ථාවන්හිදී ඇයට දකින්න ලැබුණු විවිධ සිතුවීම් සහ ඇයට ඇති වූ විවිධ සිතුවිලි මේ චිත්‍රයට නගා තිබෙනවා. මේ ප්‍රදර්ශනය ජූලයි 24, ඒ කියන්නේ අද දිනේ උදෑසන 10 සිට හවස 5 දක්වා මහජනය සඳහා විවෘතයි. එම ප්‍රදර්ශනයේදී ඒ චිත්‍ර ශිල්පිනිය සමග දැක බලාගෙන කතා බහ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා, සරසලා තියෙනවා. ඒ නිසා ගැලරි ෆෝර් ලයිෆ් කලාගාරය වෙනුවෙන් කලාවට ලැබි හැමෝගෙම මේ චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්නට එන ලෙස ආරාධනා කරන අතරම ඒ චිත්‍ර ශිල්පිනිය සමග කතා බහ කර ඇයගේ කලා හැකියාවට දිරියක් වන්නට, ඇයට ධෛර්යයක් වන්නට මේ ප්‍රදර්ශනය නරඹා අවස්ථාව ලබා ගන්න මෙන් මා ආරාධනා කර සිටිමි. රට තුල බිලිගත් යථාර්ථය රතුබිය චමණි හංසිකාගේ සමාජීය කෘතියක්. මේ ඇයත් සමග කළ කතාබහ.
අලුත් කෘතිය රතු බිය රට තුළ බිලිගත් යථාර්ථය මේක මගේ හත්වැනි කෘතිය ඉතින් මේක රට පිළිබඳ ලියවුන රස විඳීමට පමණක් නැති අවබෝධ කරගන්න ඕන ලොකු අන්තර්ගතයක් තියෙන කෘතියක් කියලා මම හිතනවා මොකද මේ වෙනකොට රටේ තියෙන වර්තමාන වසංගත තත්ත්වයත් හේතු කොටගෙන තමයි රතු බිය රචනා කරලා තියෙන්නේ මං හිතන විදිහට රතු බිය කෘතියේ වෙනස්ම විදිහක අතුලාන්තයක් තියෙන කෘතියක් ඒක බැලූ බැල්මට කෙනෙක්ට හිතා ගන්න අවබෝධ කරගන්න අමාරුයි මේ කෘතිය ඇතුලේ මොකක්ද තියෙන අන්තර්ගතය කියන එක ගැන ඉතින් මං හිතනවා රතු බිය කෘතියේ ලොකු ගැඹුරු කතාවක් ඇතුළත් වෙලා තියෙනවා කියලා ඒ වගේම මේ පොතට මං ගොඩක්ම කරුණු හොයාගත්තේ මං දකින්න දේවල් වලින් මං ගොඩක් කලාවට සුරංගනා කතා රචනා කරන්නේ නැහැ මං දැකපු දේවල් මට ඇහෙන දේවල් මං හොයාගත්ත දේවල් වලින් තමයි පොත් ගොඩක් කලාවට රචනා වෙලා තියෙන්නේ එතකොට චිත්‍ර පිළිබඳව කතා කරොත් ඒකත් වෙනස්ම විදියකින් නිම වෙලා තියෙනවා සුදු කළු කියන තේමාව යටතේ කටු චිත්‍ර තමයි පැන්සලෙන් නිම වෙලා තියෙන්නේ. ඉතින් ශෂිනි පූර්ණිමා අක්කා තමයි චිත්‍ර නිර්මාණය කරේ. මං හිතනවා මේ කෘතිය ඇත්තටම ලොකු වෙනසක් තියනවා කියලා. මගේ හත්වෙනි කෘතිය මම පිළිගැන්නුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට. ඉතින් ඒ පිළිබඳව මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. එතුමා වගේ පුද්ගලයෙක්ට මගේ මේ පොත පිළිගැන්වීම ගැන මං කලින් රචනා කරපු පොත්වලටත් මට ලොකු ප්‍රතිචාර හම්බුණා. ඉතින් රතු බියත් ඕගොල්ලෝ අරගෙන රස විඳලා රස විඳීමට පමණක් නෙවෙයි අවබෝධ කරගෙන මේ ගැන අදහස් මට ප්‍රකාශ කරනවා නම් මං ගොඩක් කැමතියි. යථාර්ථයේ විසින් සංගවා තිබූ සත්‍යයක් කාලයේ විසින් හෙළිදරව් කළ දවසක් මා සිංහල චිත්‍රපටයේ අද රාත්‍රී 10:30ට හිරු බ්ලොග් බාස්ට තුලින් ඔබට නරඹන්නට පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැහැ නේද? නෑ නෑ. මං ටිකක් කලබල වුණා. මේ මට ඇහුණා කවුරු හරි උඩ ඉන්නවා වගේ. ඇත්තටම මං පොඩි දෙයකට කලබල වෙන කෙනෙක්. මේ ලුවිස් මහත්තයා? නෑ නෑ නෑ. මං ලුවිස් මහත්තයා නෙමෙයි. මං තමයි මේ ගෙදරට බඩු ගේන කෙනා. බඩු ගේන කෙනා කිව්වේ? ඔව්. බඩු ගේන කෙනා කිව්වේ බඩු ගේන හාතයා. ඇත්තම කිව්වොත් මගේ කියලා කඩයක් තියෙනවා. මං ඒකේ බඩු ගෙනල් දෙනවා. මම වින්සන්. හයි. අපූර්ව සිනමාත්මක අත්දැකීම් තිරණය කරන හිරු ටීවී බ්ලොග්බස්ටර් රාත්‍රිය මෙවර තිරණය කරන්නේ තවත් අපූර්ව චිත්‍රපටයක්. අපූර්ව කතා තේමාවකින් සපිරි වාක් සිංහල චිත්‍රපටය අද රාත්‍රී 10:30ට අතිශය ප්‍රථම ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රදර්ශනයක් ලෙසින් ප්‍රේක්ෂක ඔබට ගෙන එනවා. මධ්‍යම පාන්තික යුවලකට උපදින විරූපී දරුවෙක් සමාජයෙන් වසංකර තබා ගැනීමත් බොනික්කෙකු මාක් ලෙස හදා වඩා ගැනීමත් ඒ සඳහා තරුණ මෙහෙකාරියක් නිවසට රැගෙන ඒම වටා මේ අපූර්ව චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. වරගෙලියට වරගෙලියට විශ්වලංකා හිමායා බණ්ඩාර විල්සන් ගුණරත්න මොරින් චාරුණිය සමග මිලින්ද මඩුගල්ල මෙම අපූර්ව කතා තේමාව වරගත් චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. යථාර්ථයේ විසින් සංගවා තිබූ සත්‍යයක් කාලයේ විසින් හෙළිදරව් කළ දවසක් මාක් අතිශය ප්‍රථම ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රදර්ශනය නරඹන්නට අද රාත්‍රී 10:30ට හිරු ටෙලිතිරය වටා එකතු වන්නට ආට් කැෆේ නරඹන සිනමානෝලි ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආමන්ත්‍රණය කරනවා. අදට සමුගෙන යන අවසරයි. අද වගේම කලාලෝකයේ තවත් නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් ලබන සතියේ ආර්ට් කැෆේ තුලින් මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ සතියක්.